වාණිජ දොඩම් වගාවක වල් මර්ධනය සාමාන්‍ය උදැලකින් හෝ විසිකැත්තෙන් කරන එක ප්‍රායෝගික නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා යාන්ත්‍රික වල් මර්ධනයට යන්න. ඒ වගේම තමයි සම්පූර්ණ වගා භූමිය යාන්ත්‍රිකව තනකොළ ටික මර්ධනය කරාට පස්සේ ගහ වටේ අඩි 3ක හෝ 3.5 ප්‍රමාණයක් ගහේ වර්ධක කොටස් තියෙන ප්‍රදේශය තුළ අපි තනකොළ ටික උදැල්ලෙන් ඉවත් කරන්න ඕන. එතකොට ඒක තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ගහට නිදහසේ වැඩිවීමට අවශ්‍ය ඉඩකඩ සලසන එක. මොකද ගහේ වර්ධනයට තනකොළ එහෙම නැත්නම් පඳුරු කැලෑව නිසා යම් බාධාවක් නැති වෙනවා. ඒක වළක්වා ගන්න ඕන ප්‍රධාන වශයෙන්. ඒ වගේම තමයි ගහවට වපසරිය තුළ වෙනත් රෝගකාරක පැතිරීම් වළක්වා ගන්නත් අපිට වල් මර්ධනයේ උපකාරී වෙනවා. ඒ වගේම තමයි ජල සම්පාදනයේදී ජලය සංරක්ෂණය කරගන්නත් තනකොළ ඉවත් වෙලා වසුන් යෙදීම වැදගත් වෙනවා.